සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් අපිට අද වීඩියෝ එක හරහා මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් අපි මෙන්න මේ වගේ දෙයක් කතා කරන්නේ. ඉතින් කොහොමනත් මං ඔයත් එක්ක මෙන්න මේ වගේ දෙයක් කතා කරන්නට උත්සාහ කරනවා කියන කාරණාව ගැන මට මෙතනදී ඔයාව දැනුවත් කිරීමේ ලොකු අවස්ථාවක් තියෙනවා. කොටින්ම කියනවා නම් අපිට මෙන්න මේ සම්බන්ධව දෙයක් තමයි දැන් කතා කරන්න තියෙන්නේ. ඔයා දන්නවනේ ඇත්තටම කියනවා නම් උඩවලවට දැන් අසේලාවට පස්සේ වෛද්‍යවරයා ගොඩාක් ලොකු හිතවත්කමකින් අසේලත් එක්ක කතා කරන්න පුළුවන්. මොකද ඉතින් අසේනිගේ තාත්තානේ. ඉතින් කොහොම වුණත් දැන් අසේලට ඉදිරියට දැනගන්න ලැබෙනවා කට්ටියක් ඇවිල්ලා මේ වෙලාවේදී වෙදකෙදෙට්ට ගිහිල්ලා මේ විදියට සුවපත් කර ගැනීමට උත්සාහ කරනවා කියලා. ඇත්තටම අයියලා කීප දෙනෙක් ආවා. ඒ මොන අයියලාද මේ විදියට ඇවිත් තියෙන්නේ කියලා කල්පනා කරන්නත් මේ විදියට කල්පනා කරනවා කියන එක තමයි අපි අද වීඩියෝ එක තුළින්ම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොමනත් මේ දේවල් ටිකෙන් අපිට මෙන්න මෙහෙම කාරණාවකුත් ඔයත් එක්ක කතා කිරීමට චාන්ස් එකක් තියෙනවා කියලයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට අවස්ථාවක් තියාගන්නේ. ඉතින් මම දැන් මෙන්න මෙහෙම දෙයක් ඔයාට මේ වෙලාවේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැන අද වීඩියෝ එක තුළින්ම මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට කටයුතු කරනවා කියන දේ ගැන විශේෂයෙන් අපි හැමෝටම මතක් කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා කියන්න ඕනේ. ඇත්තටම අසේල මෙතනදී පුදුම වෙනවා. කවුද මේ ඇවිත් තියෙන්නේ කියලා. එතකොට තමන්ට ආපු ආරංචි ගැනත් කල්පනා කරන්න පටන් ගන්නවා කියන කතාව ගැන තමයි අපිට විශේෂයෙන් මතක් කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිට හිතන්න වෙනවා මෙන්න මෙහෙම කතාවක් කියයි කියලා. ඇත්තටම කියනවා නම් අසේනිට දැන් මහි ඇතුළු කට්ටිය එක්කරගෙන ඇවිල්ලා මේ විදියට සපෝට් එකක් දුන්නේ කියලා කියන්න වෙනවා. මොකද ඒකට හේතුව තමයි එහෙම නොකිය ඉන්නට විදියක් නැති නිසා තමයි මේ විදියට කියන්න සිද්ධ වෙන්නේ කියන කතාව ගැන අපි මේ වෙලාවේදී විශේෂයෙන් මතක් කරන්නටත් උවමනාවක් තියෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම මම ඔයත් එක්ක කතා කරන්නට ලොකුම චාන්ස් එකක් උදා කර ගන්න කියන එක ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්න සූදානමයි. ඉතින් කොහොම වුණත් අසේල මෙතනදී කේන්ති ගන්නෙ නැහැ ලොකුවට. මොකද අසේනිගේ වැඩේ ඒ කට්ටියව සුවපත් කරන එකනේ. හැබැයි කේන්ති නොගෙන ඉන්නේ දේශපාලනයෙන් යනකොට මහීලගේ සපෝට් එක ඕන කියලා හිතන නිසා. හැබැයි ඉදිරියට මේ හැමදේම වෙනස් කරලා අසේන්ට කිට්ටු වෙලා කියන්නේ කල්පන විවාහ නොකරගත්තත් ඊට වඩා කෙනෙකුට අසේනිව බන්දලා දෙනවා මිසක් එහෙම නැතුව මේ විදිය දේවල් කරන්න නම් ඉඩක් ලබා දෙන්නේ නැහැ කියන කතාව හොඳින්ම තේරුම් කරලා දේවි කියන කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක හරහා මතක් කරන්න පුළුවන්.